ස්වර්ණමාලි චෛත්‍යරාජානම් වහන්සේගේ මේ දසුනම කතරම්නම් ආශ්චර්යමත්ද? මෙතනට ටිකෙන් ටික ලං වෙදී දැනෙන ඒ අධ්‍යාත්මික සුවය අමුතුම හැඟීමම මෙම ස්ථානය කතරම් බලවත් පූජනීයද කියන එකට සාක්ෂි දරනවා. සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ද්‍රෝණ්‍ය ධාතුන් වහන්සේලා නිතන් කොට ඉදිකරනු ලැබුවා වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ඒ බුද්ධ අදිෂ්ඨානයත් රහතන් වහන්සේලාගේ බලයත් සම්්‍යදෘෂ්ටික දෙවිවරුන්ගේ මිනිසුන්ගේ මේ සියලුම දේවල් වල එකතු වෙන ඉදි වුණා වූ මේ ස්ථානය ස්වර්ණමාලි මහා චෛත්‍ය රාජාණන් වහන්සේ සැබවින්ම මේ පෘථුවියේ පවතින බලවත්ම ස්ථානය බවට කිසිම සැකයක් නැහැ. දිනපතා තප්පරයක් පාසා විවිධාකාර වූ පුද්ගලයන් විවිධාකාර වූ ප්‍රදේශවලින් පැමිණ විවිධාකාර වූ පූජාවන් මෙම ස්ථානයේ සිදු කරනවා. සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ඒ උතුම් අරහන් ගුණය වෙනුවෙන් ඒ සිදුවන සමහර පූජාවන් පවා විශ්වජනකයි. උතුම් වූ ස්වර්ණමාලී චෛත්‍ය රාජාණන් වහන්සේට මම වැඳ නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. මේ සිදු කරන අනන්ත ප්‍රමාණ වූ ආමිස පූජාවන්ම ආශ්චර්යයක් නොවේද? මේ සෑ මළුවේ හිඳගෙන මදක් සෑය දෙස බලා සිටින විට සිතට දැනෙන ඒ අධ්‍යාත්මික සුවයම ආශ්චර්යයක් නොවේද? මේ සෑ මළුවේ හිඳ චෛත්‍ය රාජානන් දෙස බලාගෙන මදක් සිත භාවනාවකට යොමු කළ විට ඒ දැනෙන උතුම් සමාධියම ආශ්චර්යයක් නොවේද? ස්වර්ණමාලී චෛත්‍ය රාජානන් වහන්සේ ඉදිකරන කාලේ මා මේවා දැසින් දැක ගැනීමට සිටියාද නැද්ද කියන එක මම දන්නේ නැහැ. නමුත් මේ මොහොතේ මේ ජීවිතය තුළ මේ සෑම මළුව තුළ ඒ අසීමාන්තික අධ්‍යාත්මික සුවය මා විඳිනවා. ඒ සැබවින්ම විශ්වජනකයි. ඒ සැබවින්ම ආශ්චර්යමත්.